වර්තමානයේ අපි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වැළඳ ගන්න අදහසක් තමයි හොඳින් හරි නරකින් හරි තමන්වම මාකට් කර ගැනීම කියන පාඩම. ඉතින් මේ පබගාලෙන් එළියට එන්න අපි උපයෝගී කරගත්ත දෙයක් තමයි අප ලැබූ ජයග්‍රහණවලට වඩා අපට වැරදුණු තැන්ගෙන ප්‍රත්‍යවේක්ෂණය කිරීම. ඇත්තටම මෙතන තියෙන්නේ මගේ ප්‍රතිරූපය මොම්ම නෙලා ගන්නා මැක්කෙක් නොවීමට මාගත් සුළු උත්සාහයක් පමණයි. අපි හැමෝම අහලා තියෙනවා මැක්කාගේ හාස්‍යෝත්පාදක කතාව ගැන. ඒ කතාවේ හැටියට පන්තියේ ළමයින් අතරින් එක් ළමෙක් මොන රචනාවක් ලියන්න දුන්නත් අන්තිමට ලියන්නේ මැක්කෙක් ගැනලු. එළදෙන ගැන ලියන්න දුන්නත් ඒ ළමයා අතින් අන්තිමට ලියවෙන්නේ එළදෙනගේ ඇඟේ ඉන්න මැක්කෝ ගැනලු. පොල් ගැස ගැන ලියවත් අන්තිමට ඒ කොළුවා ලියන්නේ කඹයකින් පොල් ගැසක බැඳපු එළදෙනකගේ පිටේ ඉන්න මැක්කෝ ගැනලු. බැරිම තැන ඒ පන්තිභාර ගුරුතුමිය ඒ කොළුවට මාළුවෙක් ගැන ලියන්න දුන්නලු. ඒත් අන්තිමට එයා ලියලා තියෙන්නේ බැරි වෙලාවත් මාළුවෙකුගේ කොරපොතු ඇතුලේ මැක්කෙක් හිටියොත් ඒ මැක්කාගේ විස්තරයලු. ඉතින් අද අපි යා කරන්නේ මට වැරදුණු තැන්වල තිත්. වසර 2017 ප්‍රකාශයට පත් කළ මට වැරදුණු තැන් පළවෙනි වෙලුමටත් මේ කතාව එකසේම අදාළයි. ඔබ දන්නවා ඕනම ජාතක කතාවක් අවසන් වන විදිහ. සේරි වාණිජ ජාතකය අවසන් වෙන්නේ එසමයෙහි අඥාන වෙලෙන්දා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි නුවණ ඇති වෙලෙන්දා නම් තිලෝගුරු සම්යක් සම්බුදු රජ වූ මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාළ සේක යන වගන්තිය. මකාදේව ජාතකය අවසන් වෙන්නේ මෙන්න මෙහෙම. එසමයෙහි ප්‍රධාන පුත්‍රනම් දැන් මේ රාහුල ස්ථවිරයෝය. එසමයෙහි මකාදේව රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්යක් සම්බුදු රජ වූ මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. ඔය වගේ හැම ජාතක කතාවකම කූට ප්‍රාප්තිය මම්ම වේදයි කියලා තමන්ව දක්කලා ඉහළ තැනකට ඔසවලා තමයි ජාතක කතාවක් අවසන් වෙන්නේ. ඊළඟට ඔබ දැකලා ඇති කටුවකුයි මිටියකුයි අරගෙන තමන්වම නෙලා ගන්නා පිළිරුව. මේ පිළිරුව හඳුන්වන්නේ සෙල්ෆ් මේඩ් මෑන් කියලා. මේ පිළිරුව නිර්මාණය කළේ බොබි කාලයිල් කියන මූර්ති ශිල්පිනිය. එය ඇත්තටම මේ මූර්තිය නිර්මාණය කළේ A man liberating himself using his own strength. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ විමුක්තිය ළඟා කරගන්නේ තමන් තුළම පවතින ශක්තියෙන් කියන අදහස මූර්තිමත් කිරීමට. කාලයක් මම කරපු අමතර රැකියාවලින් එකක් තමයි පුවත්පතක පිටු සැකසීම. හැබැයි මේ පිටු සැකසන ගමන්ම මම මට ලැබුණු හැම ලිපියක්ම මුල ඉඳන් අගටම කියවන සිරිතකුත් මට තිබුණා. ඒත් එක්කම ඒ ලේඛක ලේඛිකාවන් ළඟින් ඇසුරු කරන්නත් අපට ඉඳහිට අවස්ථාව ලැබුණා. අවුරුදු ගණනාවක් මේ කාර්යය කරනකොට මට යම් තාක් දුරකට කෙනෙකු ලියන ලිපිවලින් ඔවුන්ගේ චරිත ස්වභාවය ගැන අනුමාන කිරීමේ හැකියාවකුත් ලැබුණා. බොහෝ අවස්ථාවල මේ අනුමාන කිරීම හරියටම හරි ගියා. ඔවුන් ලියන දේ සහ ඔවුන් ක්‍රියා කරන ආකාරය අතර ලොකු පරතරයක් තියෙන බව මට දැනුණා. හැබැයි හැමෝගෙම නෙමෙයි. දැන් මැක්කගේ කතාවෙන් අපට දැනෙන දෙයක් තියෙනවා. එතනදී වෙන්නේ කොහෙන් ගියත් එකම දෙයක් ඉලක්ක කරන පුද්ගලයෙක් ගැන කතාවක්. ජාතක කතා ඇත්තටම එක්තරා යුගයක ඇතැම් විට අදට අද්විතීය මෙහෙවරක් ඉටු කරනවා. හැබැයි ජාතක කතාවල අපට පේනවට වඩා සියුම්ව විශ්ලේෂණය කළ යුතු පුළුල් මනෝවිද්‍යාත්මක පදනමක් සහ දැක්මකුත් ඒ තුළම අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් අපි මේ කතා කළේ ජාතක කතාවක මමම වේදයි කියන අවසාන වාක්‍ය ගැන පමණයි. දැන්
තමන්වම නෙලා ගන්න රූපෙත් දෙපැත්තක් තියෙනවා. කෙනෙක්ට ඒකෙන් තමන්ගේ විමුක්ති මාර්ගයේ තමන් විසින්ම සකසා ගන්න ඕන කියන පාඩම ලබා ගැනීම එක පැත්තක්. අනික අපේ ප්‍රතිරූපය අපිම හදා ගන්න ඕන කියන දේ මේ තුලින් ගම්ම්‍ය වෙනවා. වර්තමානයේ අපි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වැළඳ ගන්න අදහසක් තමයි හොඳින් හරි නරකින් හරි තමන්වම මාකට් කර ගැනීම. ඉතින් ඔය පත්තර පිටු හදන ගමන් අපි දිගින් දිගටම ලිවීමත් කියවීමත් කරගෙන ගියා. ඒ ගමන් විවිධ අදහස් අපිත් අපට දැනෙන හැටියට සමාජගත කළා. හැබැයි එක වෙලාවක මට මෙහෙම දෙයක් හිතුණා. බොහෝ දෙනෙක් ලියන්නේ කියන්නේ තමන්ගේ ජයග්‍රහණ ගැන, කෙරුවාවල් ගැන. ඒත් නිවි සැනසෙල්ලේ කල්පනා කරලා බලනකොට ප්‍රතිරූපේ නිර්මාණය කර ගැනීමයි විමුක්තිය ලබා ගැනීමයි කියලා කියන්නේ එකිනෙකට වෙනස් මාවත් දෙකක් කියන කාරණය අපට දෙනුණා. දැන් මැක්කගේ කතාවෙන් අපට දැනෙන දෙයක් තියෙනවා. එතන තියෙන්නේ කොහෙන් ගියත් එකම දෙයක් ඉලක්ක කරන කෙනෙකු ගැන කතාවක්. ජාතක කතා ඇත්තටම එක්තරා යුගයක ඇතැම් විට අදටත් අද්විතීය මෙහෙවරක් ඉටු කරනවා. ජාතක කතාවල අපට පේනවට වඩා සියුම්ම විශ්ලේෂණය කළ යුතු පුළුල් මනෝවිද්‍යාත්මක පදනමකුත් ඒ තුලම ගැබ්වෙලා තියෙනවා. තමන්වම නෙලා ගන්න රූපෙත් දෙපැත්තක් තියෙනවා. කෙනෙක්ට ඒකෙන් තමන්ගේ විමුක්තිය මාර්ගය තමන් විසින්ම සකසා ගන්න ඕන කියන පාඩම ගන්න පුළුවන්. අනික් පැත්තෙන් අපේ ප්‍රතිරූපය අපිම හදා ගන්න ඕන කියන දේ. වර්තමානයේ අපි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වැළඳ ගන්න අදහසක් තමයි හොඳින් හරි නරකින් හරි තමන්වම මාකට් කර ගැනීම කියන පාඩම. ඉතින් මේ පබගාලෙන් එළියට එන්න අපි උපයෝගී කරගත්ත දෙයක් තමයි අප ලැබූ ජයග්‍රහණවලට වඩා අපට වැරදුණු තැන්ගෙන ප්‍රත්‍යවේක්ෂණය කිරීම. ඇත්තටම මෙතන තියෙන්නේ මගේ ප්‍රතිරූපය මොම්ම නෙලා ගන්නා මැක්කෙක් නොවීමට මාගත් සුළු උත්සාහයක් පමණයි. මට වැරදුණු තැන් හරහා වර්තමානයේ ඉඳන් අතීතයේ හරහා අනාගතයේ ප්‍රක්ෂේපණය කිරීමේදී අප ලැබූ ආශ්වාදයක් අවබෝධයක් ගැන වෙනත් වීඩියෝවකින් අපි කතා කරමු. අවසාන වශයෙන් නැවත මතක් කළොත් මට වැරදුණු තැන් කියලා කියන්නේ මගේ ප්‍රතිරූපය මමම නෙලා ගන්නා මැක්කෙක් නොවීමට මාගත් ඉතාසුළු උත්සාහයක් පමණයි. හමුවෙමු තවත් වීඩියෝවකින් ළඟදීම. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. යහපත් ද සුන්දරද වේවා ඔබගේ දිවි ගමන.